දවසක් ඔට කව හල් නාලිකවුට බසාධරය පිළිගන්නවා. පසුගේ කාලයේ විධ හේතුන් මත සාමාන පෙල දූපුතුන්ට විෂන් නිදේ ආවරණය කර ගැීමට නොහැකි වුණා. මෙම වඩියෝක මගින් උත්සාහ කරන්නේ සාමාන්‍ය පෙළ එභාගේදී නිරන්තරෙන් අවධාන යොමු කරන සංකල්පකීපයක් පිබඳ. විශේෂම දාහයිස්ශ්‍රීණී විශයන් නි දේයට අදාලව අසුන් ලබන එම සංකල්ප පිළිබඳ කටි සටහන් ඉදිරිපත් කිරීමක්තමා මේ මගින් සිදු කරන්නේ. ඔබට එම ේකරන අධ්‍යන කිරීම තුින් විභාගේ වැඩිලකුන් ප්‍රණයක් ලබාගනීමට හැකිවේවි. ව්‍යාපාරයක් යනු මිනිස් සවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ බාණ්ඩහා සේවා නිෂ්පාධනය කිරීම හෝ සැපයිීම, ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. ලාභාපේක්ෂිත ව්‍ර්‍යපාරවල පොදුවේ දෙකයකි ව්‍යාර අරමුණු කීපයක් තියෙනවා ඒවාතරින් දෙකක් වන්නේ ලාබ ඉපයීම ඒවගේම පාරිභෝග තෘපක්තිය හළ නැන්වීම. ඒවගේම, ර්ම ටු කර ගනීමට යාමේද ඉුකර තිතු ඉලක් එහිම ැතැ පාරමණුත්තියෙනවා. ඒ තරින් කීපයක් වන්නේ බා්ඩ ආසයෝල ගුණත්මොක බාව ඉහළ නැංවීම ටරැකයා උත්පාදනය වගේම සේවකින්ගේ සුභසාධනය. නිෂ්පාධි කරලම නිෂ්පාත්තල ස්භාවයානෝ ව්‍ය අපාර සංගධාන වාන්ඩ නිෂ්පාදන ව්‍යාරසා, සේවාස පෙන්ව්‍යාරගල වර්ගර පුොළු. නිවචතා සහමන සපපුරල්ලීමම සඳ යොදාගන්න ස්පර්ශ කලයකි බෞතික පැත්මක්තියෙන ාන්්ඩ නිපදවීම බා්ඩ නිෂ්පාන ව්‍යපාර. ව්‍යපාරක් විසින් පාරිභෝක අවස්ථාසාහෝමනා සපුරලීම සඳහා පරිබභෝක ඇත සපයන් ලබන ක්‍රියාවකෝ ක්‍රියාවලයක් සේවා නිෂ්පාදන ව්‍යාපරක්කය ලබි හඳුන්නනො. නිෂ්පාදන සාධක කියලා කියන්නේ බාණ්ඩාසේවා නිෂ්පාදන කිරීම සඳහා ව්‍යාපාර විසින් යොදාගන්නා විධ සම්පා. ඒ අර්ථේ නි්පාදන සාධක හතරක්තියනවා. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසය. භූම කියන ස්වභාවිධර්මය ලැබිලතින සියලුම සම්පත් ශ්‍රමය කලගන්නේ ව්‍යාරකටි සඳය ගදාගන්න කායික හා මාංසික දායකත්තය ශ්‍රමික යින්ගේ. එළඟට ප්‍රාගධන කළග නි්පානය ආධරගන්න මනිසා ච නිර්මාණය කරපු දේවල් විවසයකත් කිය ගැන මේ භූමේ ශ්‍රමි ප්‍රාගධනය කියන සාධක භාවිතා කරලාඒවා සංවිධානය කරමින් නිෂ්පාදන ක්‍රියාවල කාරම්භ කල පවත්වාාගෙනයාේ කාරය. ා පිබඳ ඇල්මැති පර්ෂව, ව්‍යාරකටි පිළිබඳ උනන්දොදක්න විධ පාර්ෂුවයන් ඇල් මැති පාර්ශෝලේ සපි හඳන්න්නනවා. ඒර්RTේ පාර්ශුවන් කීපයක් අපේ විෂන්දිදශී දක්වා තිබෙනවා. අයිතිකරු කළමනාකරු සේවකයු ගණ දෙනුකරු සැපේම්කරු මූල්්‍යයාා ඇතන රජය තරඟකරූ ප්‍රජාව මෙහි දැක් නොවනත් අනාගතායෝජකීන්ද ඇල්මැති පාර්ශ කළ සපිහඳුන ගන්න. තොට ඒ පාර්ශයන් විසින් කුමන අරමුණින්ද ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ යන්න මෙහි දක්වා තිබෙන ඔබට එය සෙමින් අධ්‍යයනය කළ හැකි. හ දැනගත යුතු තවත් වැදගත් සංකල්පයක් තමයි ව්‍යපාර ව්‍යාපාර පර්සරය කෙලා කියන්නේ ව්‍යාපාර කටුතු පවත්වාගෙනයාමහිදී ඊට බලපෑ මැතිකර හැකි විවිදධ සාධකයන්ගෙන් සමන්න්නත වට පිටාව. ව්‍යාපාර පරසරේ ප්‍රධාන කොටස් දෙක්කට බෙදන්න පුළුවන් එකක් තමයි අභ්‍යන්තර පරිසරය අනික බාහිට පරිසරේ අබැද්‍ර පරිසර සාධක තුනයිතියෙන් අයිතිකරු කළමනාකරු සේවක අනෙකුත් සියලුම පර්සර සාධකයන් බහිට පර්සරෙල්ලෙ සපි වර්ග කරනවා ව්‍යාපාර පරිසය අධ්‍යයනී කිරීම වැදග්කම වන්නේ ව්‍යපාරක අභ්‍යේන්ත්‍ර පරිසර සාධක අධ්‍යයනී කිරීම තුළින් එ ව්‍යාපරය ශක්තිීන් හා දුරලතා හඳුනාගත හැකිවීමත් එම ශක්තින්වර්ධනකර ගැනීමත් දුරලතා අමකරගෙන්ත හැකිවීම. බාහිර පර්සය තුළින් අවස්ථා සහ තර්ජන හඳනාගත හැකි හ ශේී ශ දශ තුළ ළ වත්වැදගත් සංකල්පත්තම් ව්‍යාර සංවිධාන. අවශ්‍යතා සහ උමනා සපලට අවශ බාණ්ඩහාහසේවා සැපෙීමට පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒක රශවීම ව්‍යාපාර සංවිධානයළ සහඳන්නනවා. මේ රූපසටාන හොඳින් අධ්‍යනය කරන්න. ව්‍යාපාර සංවිධාන හිමිකාරිත්‍ය අර්තය වර්ගීකරණය කර ඇති ආකාරය මෙහි දැක් වෙන්නේ. පෞද්ගලිගන්සේ රාජ්‍යාන්සේ ලෙස මූලික වසෙන් කොටස් දෙක්කට බේද පෞද්ගලිගන්සේ නැවත. ඒ පුද්ගල හවුල් සංස්ථාව සමාගම් සම්පකාර සමති සමති සංගවිධාන ලෙසත්න් රාජජාන්සේ මධ්‍යම රජයේ පලාත් සබා සහ පළත්පාල ආයතන සතු ව්‍යාපාර සංගධන් ලෙස වර්ගීකරණය කෙරෙන. ව්‍යාපාර සංගධන වර්ගී කරණය කිරීමට යොදාගන්න තවත් පදනමත් තමයි අරමුණ. අරමුණනු ව්‍යාපාර සංගධන ප්‍රධාන ආකාර දෙකයි ලාබ අරමුණ කරගත් සහ ලාබ අරමුණ කරනො ගත්. ලාබ අරමුණ කරගත් ව්‍යාපාරවල පෞද්ගිලිකන්සේ හිමිකාරිත්තියටත්ේ නැවත ඒක පුද්ගල් හවුල් සහ සංස්ථාාව සමාගම් ලෙසත්, ලාබා අරුණ රාජාන්සේ ලෙස රාජ්‍ය සමාගම් ලෙසත්, ලාබ අරමුණ කරනොගත් පෞද්ගලිකන්සේ ව්‍යාපාර ලෙස සම්පකාර සම්ති සහසම්ති සංවිධානත්, ලාභ අරමුණු කරනොගත් රාජ්‍යන්සේ ව්‍යාපාර ලෙස රාජ සංස්ථ සහරාජ දෙපර්මයන්තුත් දැක්විය හැකි. ඊළඟට, පරිමාණයනුවත් ව්‍යපාර සංගධන වර්ග කරනවා. එහිදී පදනම් කරගන්න නිර්ණහයක කීපයක් ගත්තුත් ව්‍යාපායුදදා තියන ප ්‍රාගධනය සේවක සංඛ්‍යාව භාවිතාගන බලෂක්තිය ව්‍යපාර්තින වරදත්වල කොටස වගේවල් දක්වන්න පුළු. එයනු මේ සාධක මත ව්‍යාපාර සංගධාන සූළ හම් අධිපාර්මාණු ව්‍යාපර්ලෙසත් මහපරිමාන ව්‍යාපර්ලෙසත් කොඩස් දෙකට බෙදෙන. ඊළඟට වැදගත් විශෂය කොටසත්තමයි ඒක පුදගල ව්‍යාපාර එමතැක් ෝල ස්වාම්ව්‍යාපාරව ලක්ෂණ. ප්‍රධාන වසින් ප්‍රාග්ධනය අයිතිකර විසින් තනම යෙදවීම ලාබියවාලාබය තනිවම බුක්තිවිඳීම අයිතිකරග වගකීම අසීමිතවීම අකණ්ඩ පැත්ම නොමැතිීම් ලියාප පංචානනිවරනමගේ ලක්ෂ දෙදන්න පුුවන්. තනිපුද්ඥල ව්‍යාපාර සංධර්න ක්‍රමින් වාසි විදිහයට පහසුවෙන් ආරම්ප කරන්න පුළුවන් නීතිමි බලපෑමාඩුයි සියලුම ලාබායිතිකර සතුවෙනවා අ්‍යපාරය තුොරුතුරු රහස භාව රක්ෂා වෙනවා තම දක්ෂතා උපේමසයෙන් යොදවන්න පුළුවන් තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් වගේ දවල් දක්වන පු. ඒක පුද්ලි ව්‍යාපාර් සංහධන් ක්‍රමය අමාසීදයට අයිතිකරග වගේකීම අසමිතවීම ප්‍රාග්ණන රැස්කර ගැනීම දුෂ්කරතා පැවවීම අකණ්ඩ පැවැත්න නොමැතිවීම ව්‍යාපට් අයිතික පුද්ගලවයක් හිමි නොවීම, අයිතකට අනම් තීරණ ගන්නවිට ඇතැම් තිීර නසාර්ථකවීම වගේ දෙවල් දැක්ව හැකි. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ලබ ලබීමේ අරමුණින් පොදුවේ පවත්වා ගැන පුද්ගලෙන් නැතර පවත්නා එකංගතාවයක්. මේ හෞුල්්‍යාපාට බාලපාන විශේෂ පනතත් තියන එද්දාසාටසියනුව හුල්්‍යාපාර ආචඥා පනත. හෞුල්්‍යාපාරව ලක්ෂණ විදිහට හවුල් ව්‍යාපාරයක් ඇනඹීම සඳහා අවවසයෙන් සාමාජික දෙනෙනෙකවත් උපරිමසිෙන් විසක්වත් සිටියේතුයි උපරිමේ පිරිිමඳ ඇත්තරම තොරතුරු දක්කලා තියනෙ දෙදදා සතය අඟග දන්න සමාගම් පනතයේ. අමතර හෞල්ග විුමත්තිබීම හුල් කරන වගකි මසිමිතවීම, ද්‍යාපදිංච අනිවර නොවීම අයිතක පුදගලන් නොමතිවීම කණඩ පැවැත්මක් නොතිබීම වගේ කාරණා ලක්ෂ ඉදිර දක්කන්න පුළුව. මෙම සංවිධාන ක්‍රමය තියෙන වාසි විදිහයට පහසුවෙන් ආරම්භ කළ හැකිවීම තනි පුදගල ්‍යාට සාපේක්ෂ වැඩ ප්‍රා්ධන රැස් කර ගත ැවීම. හවල් කරන් සතුවිද දක්ෂතා ප්‍රව්න ගත හැකිවීම. හල්කරුවන් අතරේ වගකීම බෙදීෑම. සාමගතීරු ශක්තිමත්ම ගත හැවීම දැක්විය හැකි. හෞුල්්‍ය පාර සංගධාන ක්‍රමය අවාසි විදිහයට අයිති කරු ගාගකී මාසීමමිතිවීම ලාබි හවුල් කරන් පිරිසක් අතර පෙදියෑම හුල් කර නත්‍ර මත බේදයක් ඇත් මත බේදයක් ඇතිවින්න පුළුවන් අකන්්ඩ පැවැත්මක් නෑ නයිතික පුද්ගලන්නේ වගේ අවස්ථා දැක්විය හැකි. සංස්ථපිත සමාගමක් කියල කියන්නේ දෙදස්සතයංකත් දන්න සමාගම් පන්තේදයා පැංචි කළ ේතු නෛතික පපුද්ගල වැැවසාහිත නිුත් කරමින් ප්‍රාග්ධන් රැස් කරගන්න පුළුවන් සහකොටස්සමියන්ගේ වගකම සීමිත වන සමාගම් විශේෂයකට සස්ථාපිත සමාගමල වාසිකීපැත්තියනවා වැඩි ප්‍රාග්න රැස්කරගන්න පුළුවන් අයිතික පුදගල භායයක්ත්තියෙනවා කන්ඩ පැවැත්මත් තියෙනවා වගකීම සීමිතයි ඒ වගේම අධ්‍යෙස්මන් ලක්මගේින් කල්මනා කරණය කරනවා මෙක අවාසීදයට පිහඳුන ගන්න නීතිම වාසම විධ බලපෑම් අධිකවීමත් ලාබේ අයිතිකරන් විශල් පිරිසා කතර බෙදිය අමත් කෙන අවස්ථ දෙක.